හරි දරුවනේ හරි ඉතින් මම හිතනවා හරි අයිබෝවන් සියලුම දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා හරි එහෙනම් ඔන්න අදත් අපි ආලනින් ආයතනයත් එක්කලා එකතු වෙනවා දරුවනේ ඔබගේ විෂයන් ගොන්නේ තවත් එක විෂයක් වන සෞඛ්‍ය විෂයත් එක්කලා ඉතින් එහෙනම් අපි චූට් එකේ තව පොඩි කොටසක් කරන්නට තියෙනවා මම මේ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඒ පළවෙනි පාඩමෙන් ආව ප්‍රශ්න කිහිපයකට ඔබත් එක සාකච්ඡා කරන්නට අද බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔය ටික තමයි කියලා වැඩේ පටන් ගන්න යන්නේ. right. එහෙනම් දරුවනේ අපි යමු චූට් එකට යමු අපි. right. හරි. right. හරි. එනම් වැඩියේ කතා බහක් ඕනේ නැහැ. අපි වැඩේ පටන් ගමු. වැඩේ පටන්ගෙන අපි යමු ක්‍රියාකාරී දිවි පැවැත්ම හා ව්‍යායාම කියන එකට. ඊට කලින් තව චුටි දෙයක් මම කියලා දෙන්නම්. ඒ තමයි අර අපි කලින් කතා කරානේ පෝෂකාංග පහක් කියන. ඔන්න ඔය පෝෂකාංග පහ කියන එකට අදාළවයි මේ කියන ආහාර කාණ්ඩ හය දරුවනේ ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට අපි දන්නවා ධාන්‍ය හා අලබතල, පළතුරු එළවලු, මස් මාළු බිත්තර වගේ දේවල් ඊට පස්සේ කිරි හා කිරි නිෂ්පාදන සහ තෙල් බහුල ඇට වර්ග කියන කට්ටිය තමයි මෙන්න මේ ආහාර පුරුදු වලින් ලබාගත යුතු ආහාර කාණ්ඩ 6 වෙන්නේ. හැබැයි මේ ආහාර කාණ්ඩ 6ම දරුවනේ තියෙන්නේ අර පෝෂකාංග ගොඩටයි තියෙන්නේ. පෝෂකාංග ගොඩට ඇතුළත් පෝෂකාංග ගොඩට ඇතුළත් වෙලායි තියෙන්නේ. හරි. එහෙනම් පෝෂකාංග කොටට ඇතුළත් වෙලා තියෙන්නේ. right. එහෙනම් අපි යමු එහෙනම් එතනින් එහා කොටසට ක්‍රියාකාරී දිවි පැවැත්ම හා ව්‍යායාම කියන කොටසට. හරි. එහෙනම් ක්‍රියාකාරී දිවි පැවැත්ම හා ව්‍යායාම කියද්දී ඇයි මේ ක්‍රියාකාරී දිවි පැවැත්ම හා ව්‍යායාම කියන එක ඕන වෙන්නේ කියන එක පුතේ වැදගත් වෙනවා. ඇයි අපිට ඕනි? ඇයි අපි ක්‍රියාකාරීව ඉන්නට ඕනි? ඇයි අපි ව්‍යායාම ඕනි? ඔන්න ඔය ප්‍රශ්නයක්ද? ඔව්. ඇයි අපිට මේ දේ ඕන? ඇයි මෙච්චරටම කියන්නේ ක්‍රියාකාරී දිවි පැවැත්ම ගත කරන්න ව්‍යායාම වල යෙදෙන්න කියන්නේ පුතේ? ඒකට ප්‍රධාන හේතුවක් තමයි බෝනවන රෝගවල අපි ගොදුරු වෙන්න පුළුවන්. බෝනවන රෝග. එකක් තමයි බෝනවන රෝගවලට අපි ගොදුරු වෙනවා. බෝනවන රෝගවලට අපි ගොදුරු වෙනවයි කියන්නේ ඒක අපේ සෞඛ්‍ය සම්පන්න භාවයට නැත්නම් අපේ සෞඛ්‍යමත් ජීවිතයට දෙන විශාල බාධාවන් ටිකක්. අනිත් කාරණේ තමයි එක බෝනවන රෝගයක් බෝ වුණා කියන්නේ ඒකත් එක්ක නිකන් අර බද්ධ වෙච්චි තව කිහිපයක්ම තියෙනවා. අධිරුධිර පීඩනය කියන එක හැදුනොත් එහෙම ඒකත් එක්කලා නේද? يعني කොලෙස්ටරෝල් කියන එකත් එක්ක අධිරුධිර පීඩනයක් කියන එක හෘද ආබාධ කියන එක මේ ඔක්කොම එකට එන්නේ. ඊට පස්සේ ඊට අමතරව දිය වැඩි ආව. මෙන්න මේ වගේ බෝනවන රෝග විශාල ප්‍රමාණයකට මුණ දෙන්න වෙනවා. අනිත් එක තමයි අස්ථි සහ පේශි ආබාධ කියන දේවල් ඇති වෙනවා ක්‍රියාකාරී නොවන ජීවිතයක් ගත කරලා. එනිසා අපිට ව්‍යායාම ඕනි. ක්‍රියාකාරී වෙන්න නම් ව්‍යායාමත් ඕනි. ක්‍රියාකාරී දිවි පැවැත්මක් ගත කරන්නත් ඕනි. මම දැකලා ඇති උඩේට විවිධ පුද්ගලයෝ ජොගින් කරනවා. ඒ කියන්නේ චුට්ටක් හයියෙන් ඇවිදිනවා. නේද? සමහර හිමින් දුවනවා. හිමින් දුවනවා හයියෙන් ඇවිදිනවා සමහර බයිසිකල් පදිනවා. මෙන්න මේ වාගේ ව්‍යායාම රාසියක් කරනවා. දැන් ඔන ඊයේ පෙරේද තව දෙයක් අලුතෙන් එකතු වුණා මේ ලංකාවේ තියෙන සමහර කාර්යාලවල උදාහරණයක් විදිහට හේජොබිස් වාගේ අන්න දැන් පටන් ගන්න තියෙන අදරුවනේ උදේට ශරීර සුවතා. දැන් ඔයාලගේ පාසල් වලත් කලින් තියෙන දෙන ශරීර සුවතා. ඒතකොට උදේ ඔයාලා ගිහින් මොකද කරේ? ව්‍යායාම් මාලාවල් කරා. ව්‍යායාම් කරා. දැන් කලින් කරේ නැහැ. කලින් කරන්නේ ආත්මක දැම්මත් මෙහාට දැම්මත් මෙහාට දැම්මා. කකුල් බිම ගැහුවා. ඔය දේවල් කරා. ආ ඉස්සරහට නැමුණා. මේ පැත්තට වුණා. හැබැයි ඔය ඔය මේ ව්‍යායාම වලින් ඇහුණු එකම දෙයයි සමහර වෙලාවකට අපි විතරයි ඇහුණේ. මේ තරම් ඔයාලා ලස්සනට කරා ඒ දේවල්. හරි. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රියාකාරී දීපත්මක් ඕන. එතකොට පළවෙනි දේ තමයි අපි මේ කොච්චර ප්‍රමාණයක්වත් අඩුමතරමේ මේ ව්‍යායාම වල නිරත විය යුතුද කියන එක. එහෙනම් අපි අවම වශයෙන් විනාඩි 30ක්වත් අරුවනේ. විනාඩි 20ට තිබා විනාඩි 20ක් කියලා. එහෙනම් විනාඩි 20ක් කියලා ඉස්සර තිබුණා. නමුත් විනාඩි 30 පැයක පමණ කාලයක් ඔබට නිලෙන්න පුළුවන් නම් ව්‍යායාම වල ඉතාමත් හොඳ තත්ත්වයක්.
Nang onno etik tamai api katha kare. Nang api chuti note ekak damu kriyaakari divyatma havyayam kiyana eka yadathi. Right. Kriyaakari divyatma sandaha. Kriyaakari divyatma sandaha piliyagamu. Kriyaakari divyatma sandaha. Kriyaakari divyatma sandaha. Pahata vyayama wala yedima wedagathwe. Kriyaakari divyatma sandaha. Pahata vyayama wala yedima wedagathwe. Kriyaakari divyatma sandaha. Pahata vyayama wala yedima wedagathwe. Kriyaakari divyatma sandaha pahata vyayama wala yedima wedagathwe. Right, mata cuti message juga ada, anu mika word file juga masih akan apa yang mau dikira kau ruhat? Sir. Yang mau dikute? Oh sir. Hari, kriyaakari, divi, pavatma sandaha, pahata vyayam, yedim. Wedagathwe elu kriyaakaragam wala yedima. Enan api balamu monawada me vyayam kiyala. Ekak tama kalinuth ekak kiyawa patan gaddima ekak tama api hemin duwanna puluwa. Hemin duwanna puluwa. Ekak tama api semin divi. Depattara wenna liyemu api. Sorry. Ida dannena. Hari, mana balan? Ekak tamai semin divi. Semin divi. Ilang tamai vegen nevidim. Walar me patra liyanna puluwan. De patra liyanna puluwan ha. Mona karunu 8ak vithara apata liyanna ve. Vegen nevidim. Ekak tamai bicycle pedi. Gini. Right. Ena semin divima vegen evidima bicycle pedima pihinima right. Ilangata pute speedawaka nirata vima onnoy kiyana dewal apata divipayatma sandaha honda vyayama widiyata karanna puluwan dewal. Mang hitena butala ka pene wete kela. Chukta mara kiana message ka pene netta mara daan message ka. Balana pene. Hari tu daru wene pene wene. Right. Hari. Eh na. Right. Hari. Ila ka kara ne. Enang onna pi sudusu kridawaka nirata wima kiyana ekak liwwa right enang api chuttak yatne me kohomada me me kochchera welawakda me karanna kiyana eka right enang menna taruwak dæmma taruwak dala api wedagat karunak kiyanna yanne patta dina patta minittu yak hatak kalaya kalayak
ව්‍යායාම් වල නිරත විය යුතුවේ. ඔන්න ඔය කතන්දරය ඉතාම වැදගත්. ඔබගේ මෙන්න මේකගන් අහන්න පුළුවන් දිනකට ඔබ ව්‍යායාම් වල නිරත වන පැය ගාන කොපමණද නැත්නම් කාලය කොපමණද කියලා අහන්න පුළුවන්. එහෙනම් මිනිත්තු 30ක් 60ක කියන කාලයක් නම් මතකෙම තියාගන්න. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතාමත්ම වැදගත් වෙනා මෙහාව මේ කාලය නම් කරන්න ඕනි කියන එක තමයි කියන්නේ. හරි. නම් ඔක වැදගත්. ඊළඟ කාරණය තමයි එනම් දිනපතා මිනිත්තු 30ක් 60ක කාලයක් ව්‍යායාම වල නිරත විය යුතුවේ කියන එක. හරි. දැන් අපි යමු ඊළඟ වැඩට යන්න කලින් right. අපේ පුතේ මේ ව්‍යාගෙන ඉවරයි නේද? කාලයක් ඕනේ නම් මට දාන්න. ඔය සඳහා කාලයක් අවශ්‍ය නම් මට දාන්න බලන්න. ගන්න ඕනේද කවුරු හරි ඕන කෙනෙක් ඉන්නවා නම් දාන්න චැට් බොක්ස් එකට හරි දාන්න නැත්නම් මම ඊළඟ කොටසට යන්නයි යන්නේ හරි හරි නෑ වගේ තමයි පේන්නේ රයිට් ඊළඟ කාරණය හරි දැන් පුතේ මේ ක්‍රියාකාරී දීපෑත්ම කියද්දී මම චුට්ටක් මෙන්න මේ දේ කියන්න ඒ තමයි දරුවනේ ඉස්සර ඔන්න බලන්න මම චෝටි දේවල් ටිකක් අදින්න යන්නේ. ඉස්සර මේ ටීවී එකක් ගත්තාම තඩි ටීවී එකක් තමයි තඩි ටීවී එක. ඊට පස්සේ එන්නේ මේ ටීවී එකේ ප්‍රමාණය මොකද උනේ? අඩු වුණා. මේක ලියන්න ඕනේ නැහැ. ඕකේ මේක ලියන්න ඕනේ නැහැ. අමතර එකක් මම කියන්නේ ඊට පස්සේ ඔහොම ආවා ටීවී එක පොඩි වුණා ඊට පස්සේ ටීවී එක මෙහෙම ආවා අවසානයේ දැන් ටීවී එක නේද ඔහොම ඇවිල්ලා දැන් ටීවී එක තියෙනවා මෙන්න මේ වගේ ටීවී එක ප්ලැට්ම ප්ලැට් දැන් ටීවී එක හරි ඔයර සාපේක්ෂව අපේ ඇඟේ වෙච්ච විපර්යාසයක් මම පෙන්වන්නම්කො හරි ඒ කාලේ ඔන්න ඒ කාලේ මිනිස්සුන්ගේ හැටි. ඔන්න මම නිකන් පෙන්නන්නම් ඈ. හරි. ඔන්න ඒ කාලේ මිනිස්සුන්ගේ හැටි. මෙන්න ඊට පස්සේ මේ මෙහෙම ටී වෙන කාලේ මිනිස්සුන්ගේ හැටි. මෙන්න ඊට පස්සේ මේ වගේ ටී වෙන කාලේ මිනිස්සුන්ගේ හැටි. මෙන්න ඊට පස්සේ මේ වගේ ටී වෙන කාලේ මිනිස්සුන්ගේ ස්වරූපයේ හැටි. මෙන්න මේ වගේ ටීවී එන කාලේ මිනිස්සුන්ගේ ඇඟවල වල මෙන්න මේ වගේ ටීවී එන කාලේ මිනිස්සුන්ගේ ඇඟවල වල හරි හරි මොකද වෙලා තියෙන්නේ ටීවී එකේ අනිත් පැත්තේ තමයි ඇඟි අපේ ඇඟවල ගිහින් තියෙන්නේ ඔකට හේතුවක් තියෙනවා මොකක්ද ඒකට තියෙන හේතුව හේතුව තමයි අපේ මොකක් අඩුවීමද අපේ ක්‍රියාකාරී බව නැතිවීම ටීවී එකේ එන්න 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 ප්‍රමාණය අඩු වුණා අපේ ක්‍රියාකාරී භාවයේ නැති නිසා අපේ ඇඟේ ප්‍රමාණය එන්න 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 වැඩි වුණා ටීවී එකයි අපි අතර තියෙන හරියට ඔන්න ඔය වගේ සම්බන්ධතාවයක් ඒකට හේතුව තමයි අපේ ව්‍යායාම නැතිවීම එහෙම නැත්තම් ව්‍යායාම කරන්න තරම් වෙලාවක් නැතිවීම උදාහරණයක් විදිහට දරුවනේ කලින් අපිත් පොඩි කාලේ ඉස්කෝලේ ගිහින් පයින් ගියේ චුටි කාලේ පොඩි කාලේ පයින් ගියේ ගමේ ඉස්කෝලේට පයින් ගියේ හැබැයි දැන් ටවුන් එකේ ඉස්කෝලේට නම් පයින් යන්න බෑ තමයි හැබැයි හිතලා බලන්නකෝ දැන් මීටර 100ක් ඈතින් තියෙන්නේ කඩේ ඕකටවත් බයික් එකේ නැතුව ඔයා පයින් යනවද කියලා අන්න ක්‍රියාකාරී වෙලා නැහැ ඉස්සර අම්මා පුළුවන් තරම් මිරිස් ටික ගලේ ඇඹරුවා නැත්තම් පිටි ටික කෙටුවා වී ටික කෙටුවා අද තියෙන කාලෙත් එක්කලා ඒ වගේ දේවල් කරන්න බෑ අම්මලා මාරම අවිවේකී. හැබැයි
අන්නේ ක්‍රියාශීලී ජීවිතය අද වෙද්දී අඩු වෙලා තියෙනවා. ඔව් එහෙම වෙන්න පුළුවන්. බලන්නක තව අවුරුදු 10ක් 15ක් අද්දි කලින් හිටපු කෙනාමද ඉන්නේ කියලා ඔයාලත් ඒ වගේ තමයි වෙනස් වෙයි. ව්‍යායාම ටික කරේ නැත්නම් ඈ. හරි. වෙලාවක් තිබ්බේ නැත්නම්. හරි. එතකොට අම්මට ওই ටික කරන්න බැරි වුණා. අම්මා කලින් වතුර ඇද්දා මොනවත් නැහැ. වතුර ඇද්දා ලිදෙන් වතුර ඇද්දා. ලිදෙන් තමයි නෑ. අපිත් පොඩි කාලේ ලිදෙන් තමයි. වතුර අදිනවා නෑ නාන. ඊට පස්සේ මොකද උනේ? ටැංකිය එන්න පටන් ගත්ත අපේ වහලේ උඩට. අන්න ටැංකිය ආවා. ටැංකියෙන් වතුර ගත්තා. ඊට පස්සේ අපි වොෂ්රූම් එකට නැත්නම් බාත්รูම් එකට ගිහලා නාන්න පටන් ගත්තා. අන්න රෙදි සෝදන්න සතියෙම රෙදි ටික මොකද කරේ? ඩස්බින් එකකට දාලා එකතු කරලා සෙනසුරාදු දෙයට ගිහිල්ලා වොෂින් මැෂින් එකට දැම්මා. කලින් රෙදි ටික හේතුවා, තර ටික පැලුවා, වතුර හැද්දා නේද? ඊට පස්සේ ඔය වාගේ දේවල් ගොඩක් කරා. මිරිස් ටික ඇඹරුවා, හාල් ටික කෙටුවා. ඔය දේවල් ඔක්කොම කරා. හැබැයි මිදුලාතු ගෑවා. දැන් මිදුලටත් තියෙන්නේ තනකොළ කපන්නත් මැෂින් එක. කලින් බීසි කැත්තක් කරගෙන අපි කපනවා. කොළ කැත්තක් කරගෙන කපනවා. දැන් ඒකටත් මැෂින් එක ආවා. ගේ ඇතුලේ සුද්ධ කරන්න දෙයක් නැහැ. වැකුම් ක්ලීනර් එක ආවා. අර බලන්නකෝ. නේද? දැන් බ්ලෙන්ඩර් එක ආවා. මොනවත් නැහැ. ඔය ටික එද්දී අපේ තියෙන ක්‍රියාකාරී ජීවිතයේ පුතේ අඩු වෙලා ගියා. නම් ක්‍රියාශීලී ජීවි පැවැත්මට මොකද උනේ? අන්න අඩු වෙලා ගියා. ඒකෙන් අනිත් පැත්තට මොකද උනේ? අපේ දේහ ප්‍රමාණය නැත්තම් අපේ ඉනැක්ටිවිටි එක නැත්තම් අපේ තියෙන මේ ඇක්ටිව් නෙමෙයි ඉනැක්ටිවිටි එක. ඒ කියන්නේ ඇක්ටිව් කියන්නේ අපේ අක්‍රියභාවය නේද? ඒ කියන්නේ අපේ අක්‍රියභාවය වැඩි වෙන්න පටන් ගත්තා. ඒකත් එක්කලා මෙන්න මේ කලින් කියපු බෝනමන වගේ රෝග හැදෙන්නට පුළුවන්. රයිට්. මුතන තව තරුවක් දාගන්න. ව්‍යායාම වල නිරත නොවීමෙන් ව්‍යායාම වල නිරත නොවීමෙන් නේද? තරුවක් දාලා ව්‍යායාම වල නිරත නොවීමෙන් බෝනවන රෝගවලට රුවීමේ අවධානමා සරේ මාතෘකාවටම නේද? ඔව් පුතේ ඒකටම අපි ඔතනින් අවසන් කරමු ඈ. පොදුරුවීමේ අවධානමක් මේ මාතෘකාව ඔතනින් ඉවරයි. චුට්ටක් ඉඩකඩ කළමනාකරණය කරගන්න. මොකද මේ ඉඩකඩ කළමනාකරණය කරගත්තොත් වටී. මොකද චූටි මම පේලි කිහිපයක් කියලා තියෙන්නේ. මම හිතනවා ඒක ප්‍රමාණවත් නැති වෙයි කියලා ඇත්තටම. ඒ නිසා චුට්ටක් දරුවෝ විදිහට චුට්ටක් අපි එතනින් ඔය නෝට් එක තියාගමු. එහෙනම් ඔන්න ඔය ටික තමයි අපි කතා කරේ. එහෙනම් අපි කතා කරා කරන්න පුළුවන් ව්‍යායාම ටිකක් කතා කරා. සෙමින් දිවීම, වේගින් යවීම, බයිසිකල් පැදීම, පිහිනීම, සුදුසු ක්‍රීඩාවක නිරත වීම. මේක ඇල්ල නැහැ නේ මම දැන් දැක්කේ. සුදුසු ක්‍රීඩාවක නිරත වීම. සුදුසු ක්‍රීඩාවක නිරත වීම දිනපතා මිනිත්තු 20ක් නෙමෙයි අඩුපතරම 30ක් 60ක්වත්. ඒ කියන්නේ අඩුපතරම පැයක කාලයක් පැය භාගයක කාලයක්වත් ව්‍යායාම වල නිරත වෙන්නට ඕනි. ඒ වගේම තමයි ව්‍යායාම වල නිරත නොවීමෙන් බෝ නොවන රෝගවලට ගොදුරු වීම අවධානමක් ද පවතී කියලා හදාගත්තත් කමක් නැහැ. හරි. එහෙනම් අපි යන් ෆියුට් එකේ ඉදිරි කොටසට යන්න. හරි. දැන් අපි ඊළඟට කතා කරනවා මේ මාතෘකාව අපි ටිකක් කලින් කතා කරා. ඒ තමයි BMI එක එහෙම නැත්නම් ශරීර ස්කන්ධ දාර්ශකය කියන එක. මම ඒකට හේතුව කියන්නම් දරුවනේ මෙයා ඇයි මෙච්චරම එන්නේ කියන එක. අඩුමතරමේ ප්‍රශ්න පත්‍රයකට මෙයාගෙන් ප්‍රශ්න පහක්පත් වෙනවා. මෙන්න මේ ශරීර ස්කන්ධ දාර්ශකයත් එක්ක බැඳිච්ච ප්‍රශ්න පහක්පත් වෙනවා. අඩුම හතර පහක් එනවාමයි. මම ඔප්පු කරන ඕන ආය නැත්තම්. හරි. එහෙනම් අපි බලමු ඊළඟට මේ ප්‍රශ්න වලට යමු. එහෙනම් අපි දැන් මම හිතනවා වෙලාව ඇති කියලා අපි කියුට් එකට යමු. දැන් අපි කියුට් එකේ ඊළඟට කතා කරනවා BMI කියන එක. මේ ළඟදී ඒකට හදලා දෙන්නකෝ සර්. හරි. අපිට දාන්නකෝ මේ උසයි බරයි දාන්න. එතකොට අපිට හදලා දෙන්න පුළුවන්. හරි. ඔකේ. රයිට්. එහෙනම් ශරීර ස්කන්ධ දර්ශකය නැත්තම් බොඩි මාස් ඉන්ඩෙක්ස්. බොඩි කියන්නේ ශරීරයට, මාස් කියන්නේ ස්කන්ධයට දරන්නේ. ඉන්ඩෙක්ස් කියන්නේ දාර්ශකය. එහෙනම් ඔය බොඩි මාස් ඉන්ඩෙක්ස් කියන්නේ
උසපුතේ අඟල් වලින් නෙමෙයි තියන්න ඕනේ සෙන්ටිමීටර වලින්. සෙන්ටිමීටර වලින් හදලා එවන්නකෝ එතකොට හරි. මේකෙදි නැත්තම් කන්වර්ට් කරගන්න වෙන අවුලක් නැහැ ඉතින්. හරි. Right. Okay. එනම් මෙන්න ශරීර ස්කන්ධ දර්ශකය කියන එක බලලා ලියන්න ඇති. දැන් බලන්න කියමු බලන්න එහෙනම් ලියපු කට්ටිය මොකද්ද මේ ශරීර ස්කන්ධ දර්ශකය කියලා කියන අපි කලින් දුන්න මම ඕක. වයසට සරිලන එහෙම කියලා මම දුන්න කතන්දරයක්. ආ කියන්න බලන්න චුට්ට. එක්කෙනෙක් කියමු බලන්න ලියපු කෙනෙක් ඉන්නවද දන්නෙත් නැහැ මේගොල්ලෝ. මොකද්ද ශරීර ස්කන්ධ දර්ශකය කියන්නේ? අපෝයි හිටියේ නැද්ද? ඈ අයියෝ කියන්නේ ඈ ඈ උසට සරිලන බර උසට සරිලන බග උසට සරිලන බරලු හා උසට සරිලන බර හා අන්න එහෙම අපිට ගන්න පුළුවන් BMI කියලා. Right, හරි. එහෙනම් අපි යන් ඕකේ ඉදිරි වැඩේ කරන්න. .46 පුතේ. මගේ BMI එකක් ඇහුවා මේ ළමයෙක් දැන් අපේ පන්තියේ 26. ඉන්න බලන්න මම කියද කි 26. .46 හරි දැන් අහගන්න එහෙනම් අපි යමු උසට සරිලන බර ඔන්න ඕකට කියනවා අපි මොකද්ද ශරීර ස්කන්ධ දර්ශකය කියලා අපි මේක හොයන්න ගන්නේ අපේ උසයි අපේ බරයි ඔන්න ඕකයි ශරීර ස්කන්ධ දර්ශකය කියන්නේ මේක පුතේ 11 වසරේ දැන් අහන පේපර් එකටත් සමහර ලියන්න බැරි අයලා ඉන්නවා අයියලා කියන්නේ වයසින් වැඩි නිසා අයියා වෙන අයියලා නෙමෙයි. ඒගොල්ලන්ට දුවන්න මේක මේ 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 ලියන්න බෑ. ඒ තරම් එයාලා මේක ගැන කිසි අවබෝධයක් නැහැ කොච්චර ඉගෙනුවත්. එහෙනම් BMI කියන එක නාගත්තොත් එහෙම. රයිට් කාටද කියන්න පුළුවන් මෙයාගේ සූත්‍රය මොකද්ද කියලා. ඔබ බලන්න කියමු. බොඩි මාස් ඉන්ඩෙක්ස් නැත්තම් BMI සමානයි මොකද්ද බලන්න මොකද්ද බලන්න මොකද්ද 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 බලන්නේ? අපේ මොකද්ද බලන්නේ? අපේ බර වේදීම කාගෙන්ද බර උස ගුණ කිරීම උසෙන් නැත්නම් තව එකක් කියන උසේ වර්ගයෙන් උසේ වර්ගයෙන් අපි අපේ බර උසේ වර්ගයෙන් බෙදනවා දැන් මට මෙතන ඉන්න දරුවෙක් කිව්වා එයාගේ BMI එක හදලා එවන්න කියලා මම කිව්වා හානම් පුතේ එවන්න කොහොමයි උසයි බරයි කියලා කිව්වා ඊට පස්සේ ඒ දරුවා මට එවුවා බර එයාගේ බර එවුවා මෙන්න මෙහෙම බර 53 කියලා එව්වා මොනවාද කිලෝග්‍රෑම් ඒ දරුවාගේ බර හරි රයිට් ඊළඟට ඒ දරුවාගේ උස එව 5.3 කියලා මම කිව්වා 5.3 නෙමෙයි ඔයා එක හදලා එවන්න මේ 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 කන්වර්ට් කරලා එවන්න කිව්වා සෙන්ටිමීටර වලින් මීටර වලින් සෙන්ටිමීටර වලින් ඊට පස්සේ මට එවවා 161 සෙන්ටිමීටර කියලා එව්වා 161 සෙන්ටිමීටර කියලා ඔන්න එව්වා ඒ කියන්නේ මෙයා දශම කරවත් එහෙම මෙයා මීටර කරන්න නම් cm බෙදන්නට ඕන cm බෙදපු හැටි එයා මීටර බවට පත් වෙනවා cm බෙදුවත් මීටර වෙනවා cm බෙදපු ගමන් මීටර වෙනවා මීටර වෙච්ච ගමන් මේ 1.161 කියන එක නාගේ 1 ඉලක්කමයි 6 ඉලක්කමයි අතරට එනවා දශම ස්ථානය එතකොට එයා කියනවා කීයද 1. ඔබ බලන්න කියමු 1.6යි 1 මීටර නා දැන් මේ අහලා තියෙන්නේ මොකද්ද උසද උසේ වර්ගයද උසද උසේ වර්ගයද උසේ වර්ගය උසේ වර්ගය එහෙනම් උස කියලා තියෙන තැනට මෙන්න මෙයාව දාන්න පුළුවන් කවුද 1.6යි 1යි කියලා දාන්න පුළුවන් මීටර 1.6 1යි කියලා දාන්න පුළුවන් හා ඊළඟට අපෙන් අහන මේ තව උසක් තියෙනවා එක උසක් නෙමෙයි තව උසක් තියෙනවා මේ එක උසයි තව උසයි උස දෙකයි එතකොට අපිට පුළුවන් මෙතෙන් 1.61 එක දාලා වෙන උසක් දාන්න මෙතෙන්ට බෑ මේ ඔක්කොම එකම උස නෑ 1.61 මීටර
මේ 1.61 කියන එක නා පුතේ 1.61 කින් ගුණ වුණාට පස්සේ Ekades mo haya yeke, ekades mo haya yeke ngune unar pase, utere dihere nama, dekades mo pahai nama ya kile no, min nama ya gutere dekades mo pahai nama ya, enang ira uda tien ne kilo panas tunai, right, ira yada tien usa guna kiri musa, ekane dekades mo pahai nama ya. Dekades mo Pahai nama. Nang udah tienne panas tuh nake nake putih kilogram vali tien kilogram vali. Yada tienne warga meter vali. Ha. Deng panas tuh nabe denu apa? Dekade sama pahai nama. Ha. Panas tuh nabe depo hamu. Dekade sama pahai nama. Engut terenne. Wisa ada sama hatra itu nai. Wisa ada sama hatra itu nai. Ganam i warga meter ada kilogram. Bisa ada semua hatra ya hayai kelain hari. Dan api oke BMI chart ticket dalam balamu, me mata me keo puta age, barat sambande muka dapat ada ganda puluan, nika mane kela be mea pahai tuna kusai kian ne, koda kusai, eka tek kilogram panas tuna e kian ne, eka telua kud ne, tiga i, ebe mangi tena me me cipta balamu ape ke, upadi me mata mana langgela asan nila tiga kela hitino, right, hina. Oke, teman-teman api BMI yang tadi katakan ya. Enak deh, api enak daruane BMI yang kayak ada titi ya, na. Menemui chart dekat. Menemui chart dekat putih warga dekat titi ya. Eke ekat teman-teman gehenu piri. Kira chart dekat. Tapi make kat teman make titi ini. So girls, awal itu pahat tahan kami ada terus girls ada teman make chart dekat titi. Hari ini kan aku dua ke balan punya menemui make itu putih ya putih di ini kini. ඊළඟට තව chart එකක් තියෙනවා ඒක තියෙන boys ලාගේ right BMI range for boys කියලා. එනම් boys ලාගේයි girls ලාගේ දෙකක් තියෙනවා. එනම් වර්ග දෙකක් තියෙනවා. girl කෙනෙක් දැන් අර මට එව්වේ. එයාගික බලන්න බෑ boys මෙන්න මේකෙන් බලවට වැඩක් වෙන්නේ නැහැ. වෙනස් වෙන්න පුළුවන්. එනම් අපි බලමු girl කෙනෙක්ගේ නම් ඒක Nang utere yake de bisa yade sema hatra iha yake. Abi de makran no ne meke bisa yade sema hatra iha kene ekena. Ari, balama bisa yade sema hatra iha makran. Right, ari. Ena mam metenim tora gano girls kene ka BMI range ka girls pahai dahana me yatra gehen lama ike. Terus memiaki wajah sedang mengalami wajah selama ekna ngauru dah hatra kaki wajah dah hatra pahala kaki itu, karena mecharting mau anda pulua, apeng ahana data mai, hari daruo, rekodnya kaham bebe, hari. Teng mea ini kia tapi kiwe bisa itu semua hatrai hai ha mena metenim balan de yata tiring wala ke pote yati mea be mea geng yai wai se tuare gan no de dengen auto pahala wai kene me me ti we tire diga te mea no dai we tire diga te mea no ma ani pet te kena hamba wene kam mea no Ah, dembalan ani peti. Mana meh peti tino ayah ke bias. Right, mana bias. Ayah ke bias orang tu pahlawan. Ini mana tan dasya kita pikirna pahlawan dasya. Tapi meh bias orang tu pahlawan dasya nak iya. Nih meh bias orang tu pahlawan dasya. Jadi, apa kalau meh peti monod meh pahlawan dasya kaya ni kira right. Nan dahaya dolaha dahatre. Mana dasya meh pahlawan. Right, mana dah se? Right, bisa, bisa hat, oh bisa. Right, bisa.
ඔය විදිහට නම් 21 22 24 26 28 30 මේ පැත්ත පොඩ්ඩක් පැහැදිලි නෑ හා අපෙන් අහන්නේ 26.46 6 බලමු මේ පැත්තෙන් 26.46 කොහෙන්ද ඔයා ගන්න තියෙන්නේ කියලා රයිට් එහෙනම් මෙන්න මෙතන පුතේ 22 නම් මෙතන 21 එහෙනම් 26.46 hari ini, ah, dambalan api, metening hoya agamar daru agi, wisel sumatera ya, kowe itu tiendi tiendek. Enam menna api deng ya, hoya anna yan, hari, mana balan wisel sumatera ya, enam menna wisai das sumatera ya tiendi, me wisai, me mede ke wisi ekai, itu nam wisi ekai, enam apengahan wisel sumatera ya, enam metena wisel sumpahai, menna me hari, me hari. Oya hari itu mai, 26.46 hari itu. Right, oke. Nah, mana metna 26.45? Sorry. Right. Mereka hari itu mata hoya agan beh, wisai wisi dekai, oh wisi dekai. Putih mana me hari, mami ratu party mark kala kini tena temai ganne puluang hari ya. Gatelu agne hoya ini mana kalapi, itu kola party kalapi, karena normal kalapi. Oh mat temai api, hoya ane BMI ya kerai. Enang api yang ilangat karne itu, apalagi tiennah daruane mana metenya, pergi wagu wagu puruan nanti tiennah, rai. Enang මෙන්න අපි වගුව පුරවන්න යන්නේ මෙතන අපි දාගමු 1 2 3 4 කියලා දාගමු right okay right එහෙනම් වර්ණ හතරක් තියෙනවානේ මේකේ මොනවද මේ අප තියෙන වර්ණ හතර ඔබ බලන්න කියන්නක වර්ණ හතර මොනවද කියලා එකක් තමයි වර්ණය Jati nam padangan nat pulang, udin nam padangan nat pulang. Right. Enang, onna palawini warna ya, tembili. Tembili. Right. Enang, minna warna hatar. Warna hatar ekak nama putih tembili. 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 Ilang ekna kola part. Right, kola. Ilang ekata apute la Right, ilangkan itu lada. Lada. Right, anitte kena tamai thada dam part. Right, onno hama tamai api oy chart ekige warna gahagatte. Oyalata onna metana tamili paata ga ganna puluwan, kola paata ga ganna puluwan, laadam paata ga ganna puluwan, thadudam paata ga ganna puluwan me mangi ewa wage. Right, oy tamai warna hatara. Nangata apen ahana me warna hatarata adalawa poshana tattwe mokadda kiyana eka apen ahana. Poshana tattwe mokadda kiyala ahana. Enam palaweni eka tamili kiyanne honda 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 hondai. Enam palaweni eka poshana tattwe kiyanne Right, poshana tattwe tamili kiyanne kusha bhavaya. Poshana tattwe tamai
Krusha Bhava. Krusha Bhava. Question is that Krusha Bhava. Question is that Krusha Bhava. Right. Ilanga pothe kola paata kiyanne nisi barak gana kiyanne. Kola paata nisi bar. Hama welayema kola paata kiyanne nisi bar. An laadam kiyanne pothe adi bar. Adibar Tadadam part Kiani, Eka Avila, Stulata, Dibare Dava, I Stulata. Stulata, right enough. Can believe our native but take a portion of that name got push above. Push above. Aye. Ilangate, color part I got tip but him, yeah, gay. For normal color, normal color, normal color. Maybe I'll under. I got you put it in a meeting. Minimia. Hari, enang oke tama bi mai chartika, oke tama i paata hadara me din tembili kalape. Right, okay, prastave. Avurudu pahat dhamanamaya tatva right, hari, avurudu pahat palawat, right. And I may pity me connect, may get hand of connect, pity me get hand of connect, be the acne, me, Hatrimati, and Nivarna Hatara, Ekata, my family part, La Kola part, Saha, Ladam part, Saha, Tadadam part. With a mighty and a solid scandal darts here, at my premium, this solid scandal darts again with the Gala Michael Sakne, is still the way. Right. Okay. Right. Okay. Right. Apiyamu. Okay. Go to next. Right. Nang apiyamu Asiatic minimum balandya. Make monomagi Asiatic minimum magdagi inne kela. Nang Asiatic minimum saha jatiyantara minimum balandya apiyamu janne. Right. Family kiyanne kusha. Kusabhavaya kiyanne right 18.5 right aasiyathike minimum sudusu bara enne So, is Then hari de hari sir right enang ona krusha baba kiyanne 18 desam pata wada aadui e ekenne eya ithamath maadui 18 desam pata wada aadui manda poshane wenna pulan krushai ha ilanga karane thama isthulatave right ilagata
Nisibar. Nah, ena nisibar kiyatin. Dahatai desum pahai. Right, Asia tiga minima. Dahatai desum pahai. Right, nisibar putih ena. Iden te anda kalin cutta kabi mei mei den negi අපි ලියමු ওই පරාසයේ ගැටලුවක් නැහැ මකන්න එපා ස්ථුලතාවයේ කෙනෙක් නාලියමු ස්ථුලතාවයේ එතකොට ස්ථුලතාවයේ කියන්නේ දරුවනේ ආසියාතික මිනුම ගත්තොත් එහෙම යා 27ට වඩා වැඩි 27ට වඩා වැඩි වැඩි හෝ විශාලයි මෙයා දා ගන්න පේන 27ට හෝ වැඩි හෝ විශාලයි ඒ කියන්නේ 27 වෙන්නත් පුළුවන් එනක් එහෙම නැත්නම් එයාට වඩා වැඩි වෙන්නත් පුළුවන් 27ත් ආයිති 27ට වැඩි නුත් ආයිති Nangon na asia teke minu dahatai desem pahai wisi hatai desem bindua. Ilang karni ya, ehena menne me minum teka atara tamai anit tewa medi welati ini. Nangon na nisi bare ena wadeng, ona nisi bare ena yane, ona nisi bare dahatai desem ma. Pahe indang dahata desam pahe indang la hari me balanna ko tembili dahata desam pahai thada dam Mebaran putih, visi hati terbaca, ready, ada ready, ready. Karena visi ada visi nama, visi hati itu sempah. Ayat samaan visi hati ho, itu baca ready. Sama istilah tahu. Dahata itu sempah, kian putih, itu baca. Asia itu minum ini, itu baca adunot tim. Karena dahata, dahata itu sempah, ida asia. Eh monot tim ya khusyai. Karena yang agi, posin tati, itu amat madu, khusyai bawa. Mandap posin yang pagi pernah kene. Lengkap. ඊළඟට කතා කරනවා ලා දම් පාට තැඹිලි පෝෂණ තත්ත්වයේ පුතේ කුෂ බරක් නෙමෙයි ඈ කුෂ මම ඔක්කොම අධිපරාණම් මනන් දාන්නේ කියලා එදෙනා කුෂ බව කියලා දාලා කුෂ බව කියලා ලියා ගන්න කුෂ බර නෙමෙයි කුෂ බව හරි ඊළඟට දැන් ඔන්න එහෙනම් මෙන්න මේ බලන්නකෝ දැන් මේ මෙයාගේ ඒකාන්තයක් 18.5 නම් අනිත්‍යාන්තය 27.0යි නම් Nisi barai adi barai ino medin atar hemani ha enang onna pola ino ma daha atai dasama pahe inda visi dekai dasama namere ne visi dekai dasama namere ne pola pade asiatika minum a daha atai dasama pahai visi dekai dasama nam visi dekai dasama namere Hari. Hai. Ilang kata api ena wa lada mehe menetang adibar. Bumat me adibar kilir. Ena hari melesi visi dekai dasama nama yang kian ni ilang kata ini kita visi tunai. Visi tunai dan kia menekan dehena. Visi hatane metana tiyen Apa visi hati lian nebe, pada visi hati unat, visi hati ho, visi hati rebara, beri unat, dia bayar kaki no, istulat tawe. Enam meter nanti yang pulang, ngupuri megana kiye de, visi hatak pin nebe, visi haya eda sema, kiye de tien pulang. Right, visi tu nih dah, visi haya eda sema namanya. Oye kip, okom minum kip de, asiatika minum, oye okom asiatika minum. Jangan rapi liang, kodak, Jati antara minum mana waktu kini kan? Jati antara minum hari, enak jati antara minum gak tama. Eke di bodda, mana meten na samaana? Mia dahata itu sempah ada pada adu endon, dahata itu sempah. Hebe mata ketiak kan jati antara yang gak tama, apa deh beri Asia apa deh pada katia maybe. Bodda, wena, sarire gak tuh teh mihal gak ada wena, insa meja beri agian,
වැඩි වෙන්න පුළුවන් ජාත්‍යන්තර මිනුමේ එනම් 18.5ට අඩුයි මෙයා ගත්තොත් එහෙම 30 හෝ 30 හෝ 30ට වැඩිය තමයි ජාත්‍යන්තරයේදී ස්ථූලතාවය කියලා කියන්නේ ඊළඟ කාරණේ තමයි දෙන්න ඔන්න ඉන්නවා කොළ පාටයි ලාදම් පාටයි එහෙනම් මෙන්න මේ දෙන්න අතර තමයි ඊළඟ කොටස් ටික පුරවන්න තියෙන්නේ නේද කලින් වගේමයි 18.5යි 18.5යි right එහෙනම් 18.5යි Right, nang adi bara visi pahai indang visi namai ai dasama namai ai mukata metala tiyenne 30 ehenam daruwane oyala onnoy de danagannata ona adumathara me aasiyaatika minum saha jaatyantara minum kiyana eka nam bala gannatama wenawa ekata hetuwak thamai menne me minum tika apin ahanu nang eka obata oppu wei tha swalpa welawakin man oyalata ekkala share karana prashnat ekkala hari ena menne 18.5 18.5mai habai aasiyaatika minumata wada me meyala chuttak wedi ettara meyala dehadariyone inne usata harilana mahatak ena mena usa mahatai videshikayo kiyana kattiya ena jaatyantareedi apata wedi chuttak minuma wedi ilagata aasiyaatika minuma gaththama 18.5 22.9 wejjai right okay හරි එහෙනම් ඕකට වෙලාවක් තව ඕනද මට චුට්ටක් දාන්න බලන්න වෙලාවක් ඕනේද කියලා අපි ඊළඟ කොටසට යමු right ඕකට වෙලාවක් අවශ්‍ය නැත්තම් හරි right ඔන්න ඔය ඇක්ටිවිටි එක පුළුවන් නම් කරන්න හැබැයි මම කරන්න තරම් ආසයි මට පුළුවන් නම් chart එක හදලා එවන්න sorry right menne chart එක හදන විදිහ අන්තිමකේ ජාත්‍යන්තර මිනුම් පුතේ 30ට වඩා සමානයි හෝ විශාලයි 30 යැසම් බිඳුව හරි right එහෙනම් මම ආපහු එකතු කරන් යන්නම් මෙන්න මේ වගේ chart එකක් හදන්න පොඩ්ඩක් ඔයාලගේ වයසේ ඉන්න ළමගේ හැබැයි චුට්ටක් බලන්න මේ ගන්න මේ මහත වැඩි අය මහත අඩු අය උලඟට පා වෙලා යන අය නේද උලඟට ගසාගෙන යන්නේ නැති අය ඒ කියන්නේ ඔක්කොම ටික ගත්තට කමක් නැහැ මොකද නැත්තම් මේක හදන්න වෙන්නේ නැහැ නේ නිසා ඒ ටික ගන්න ඒ ටික අරගෙන මෙන්න මේ විදිහට දරුවනේ චුට්ටක් හදන්න බලන්න හරි මම මන් ෂෙයා කරන්නම් ඊ හදන්න ඕන විදිය යන චුට්ටක් පේනවද කියලා පේනවද දරුවනේ හරි ඔකේ thank you right අපි යන්නේ පොඩි ටේබල් එකක් ගහන්න යන්න මෙන්න බලන්නකො කටුවට ගහගත්තට කමක් නැහැ නම්
මෙන්න මේ කටුවට ගහගත්ත chart එකේ ලියා ගන්න ඕන දේවල් ටික. Right. එකක් තමයි නම. දැන් අපි කාගේ හරි නමක් නේ බලන්න යන්නේ. එන නම. ළඟක උස Right. Usa main nya api. Ini tera wali. Bara. Right, bar kilogram. Keranda bola puting ini. Saya portion saat terli Antoni krusha bawa dan isi barada adi barada. Hari hari hari. An hari. Eko krusha de, isi barada, adi barada, istilah tawe dekini. Hari. Hai, mana api nama liam ku? Nama kliam api? Naya na, mana naya na? Nikam balam api kaki na, right? Naya na. Naya na usai lu meter ya? Naya na kena mama adi paha yang agal paha kusai, paha i paha kusai. Oh, kok homan nanti ane pa? Oh, homan tiba tema apa ya? Karena negara kan nama hari. Usai tiang dulu meter wali, ena. Naya na, ekasih meter api kamu ekai dasem dasem hatai hatai tuna kita dam hatai kita dam sulukaran usa meter hatai dasem pahar meter. Rekadisme hati pahat. Yang
මෙන්න බලන්න එන එන ශරීර ස්කන්ධ දර්ශකය. එදමු එතකොට ශරීර ස්කන්ධ දර්ශකය හොයද්දී අපි දන්නවා කිලෝග්‍රෑම් 70 ඔන්න 70 උඩ කවුද 70 70 තමයි මම ඒකක දැම්මේ නැහැ 70 තමයි බර එහෙනම් උසේ වර්ගය කියලා උස කියන්නේ වර්ගය මේ BMI කියන්නේ බර බෙදීම උසේ වර්ගය එහෙනම් 1.75 ගුණ වෙන්න ඕනේ පුතේ 1.75 22.87 හා මෙන්න මෙයාගේ ගාන 22.87 දර්ශකය මෙයා ගුණ කරන්න ඕන ආපහු මට ගුණ කිරීමක් නැති නිසා මම මේ බැලුවේ මම ගුණ කිරීම මම හොයාගත්තා 0.75 බලන්න සයිඩ් ස්කන්ධ දර්ශක හොයන්නේ විදිහ. එන 1.75 1.75 ගුණ කරා. සේ උස උසේ වර්ගයෙන් ගුණ කරා. රයිට්. එතකොට එනවා අනිත් පැත්තෙන් උත්තරයක්. ඒ උත්තරේ එන්නේ පුතේ 22.87. එනං ඔන්න ඔය 22.87 කියන එක තමයි දැන් බලන්න ඕනේ chart එකේ අවුරුදු ඔයාගේ වයස ළමෙක් මේ ඔයාගේ වයස ළමෙක් නම් මෙහෙම බලන්න ඕනේ 22.87 වෙන chart එක කියන එක ඔන්න එක බලන්නයි අපි යන්නේ මේ බලන්න පේන හරි නේද ලියාගත්තද උදාහරණයක් විදිහට මම එකක් දුන්නේ හරි ඔය වැඩේ කරන්න පුළුවන් ද 5 දිනක් විතර 5ක් 10ක් වුණත් කමක් නැහැ පුළුවන් නම් මගේ මේ WhatsApp අංකයට එවන්න හරියට සුළු කරලා එවන්න මට සුළු කරන්න වෙලාවක් නැති මම බලලා කියන්නම් හරිද වැරදිද කියන එක පුළුවන් ද වැඩේ කරන්න පුළුවන් සර් හරි අපි බලමු නේද පොඩ්ඩක් හදලා චුට්ටක් හදලා බලමු හැබැයි එක වයස් කාණ්ඩය ගන්න දරුවනේ පොඩ්ඩක් යාළුවෝ අතර කුමාරු කරගත්තත් කමක් නැහැ උසබර කියන එක මොකද ඒ වාගේ අපි කරගමු මේක හදලා බලමු දැන් බලමු මෙයාගේ 22.87 අඩුද වැඩිද කියලා දැන් අපි මේ කතා කරන්නේ අවුරුදු 15 කෙනෙක්ගේ BMI එක හරි බලමු දැන් මේකත් එක ටැලි වෙනවද කියලා හරි එහෙනම් උත්තරය 22.87 කියලා කිව්වේ 88.7 22.87 රයිට් අපි හිතමු ඔයා මේ ගෑන් ළමෙක් කියලා. හරි. දැන් බලමු ගෑන් ළමෙක් නම් 22.87.
Right. Okay. Nam balamu api. Hari. Wayasa avurudu 15 yage. Right. Right. Miha pette menna 20 22 22 ayadasuma 4 right. Hari menna me hari tamai 22 tiyena. Right. Enam daru ini, ini balan. Mainnya metode sama yang kayaknya visi dek, visi dek aja sih mah. Atau hati kan cuta, oleh itu ini cuta kudet. Aiy, enam orang itu sama ini. Mereka ada beri aja dana mati enama. Ladam part, hotel dam part kalau apa itu panin. Balti ya, ganda, sama yang beri ini yang ini apa itu? Ah, hari. Right, normal ini yang overweight, underweight kira, onnya. Dewal tiga hari. Dengan yang api yang tiup terkilang pada seta. Ninda ha vivek ini yang tiga beda kerja nama kita kelat ini ninda ha vivek. Oh, ninda ha vivek ini yang kata kerati. Obat dawas kerana ninda kerati pegangan tiupin. Mama dawas kerana ninda kerati pegangan tiupin. Namun samarai lawa tapi pegangan sampurna menjadi ninda kerana beri menjadi pulu. Insa api beri hari yang usaha kerana orang api mulai behesan. Api indrian behesan. Ia pada body. Indah kehamilan tan, vivekya kelapa ada tapi cuta khati itu kan. Tuh nihna paling ini kita mela. Indah viveke, right? Indah sah viveke, right? Eke ada teliemu api, nama ngapau si agaran nama putar indah sah viveke ya kete. Ek ayat itu paling ini karena right ninda ha vivek right. Nama mata kian ada dina kita kopo mana pramana ya kopo nida gati itu kita kian balan. Kita mata eh ni nih mihara. Yang terus kocir aku cerita kira deh. Pehayat. Kocir a thari. Pehatat. Iat. Pehatat. Pehatat dahayak pada. Aina paling ini kelihatan kute. Di negara pehatat dahayak paman. Ini mengapa hujan nang malah te? Indah bivik yang kini kotor se. Ini mengapa hu? Apa hujan nama? Ini miten te hujan nama?
මේ කාලය ඇතුළත තමයි පුතේ පොඩි දේවල් ක්‍රියාවලි ටිකක් වෙන්නේ ඒ තමයි අපේ මේ පේශි එහෙම කැඩී බිඳී ගිහුවා ස්පේසි තියෙනවා නම් එතකොට අපේ විඩාවටපත් වෙච්ච පේශි තියෙනවා නම් ඒ වගේම තමයි අපේ රහානියට ලක්ු දේවල් තියෙනවා නම් මෙන්න මේ කාලය තමයි නිින්දෙත් තමයි නිින්ද නැත් විවේකයක් තමයි ඒක අපෝ නැවත වර්ධනය වෙලා එන්නේ නිසා නිින්දක් සහ විවේකයක් තමයි වැදගත්. රයිට් ඊළඟ කාරණේ තමයි නිින්ද මගි විවේකය ලබා දෙයි. එකට පැය 8ක් 10ක් අතර කාලය නිදාගත යුතු වෙනවා. නිින්ද මගින් ශරීරයට විවේකය ලබා ගැනීම සිදු වෙනවා. ඊළඟ කාරණේ තමයි ටික ලියන්න ඕනි මම ඒක තමයි මේ දැම්මේ ශරීර වර්ධනය හා විවේකී පට කොට සලුත් පෙඩිය කිරීමත් සිද්ධ වෙනවා නින්දහා විවේකයේදී කිරීමද ශරීර වර්ධනය හා විවේකී පට කොට සලුත් පෙඩිය කිරීමද නින්දහා විවේකයේදී සිද්ධ වෙනවා මේ ටික පුතේ කියුට් එකේ ලියන්න ඕන ටික තමයි මම මේ ලියන්නේ ඔයාලට සිග්නල් ගැටලු තියෙන්න පුළුවන් කියන වෙලාවට කැඩි කැඩි ඇහෙන්න පුළුවන් හැබැයි ඒ නිසයි මම මේක මේ ඩිස්ප්ලේ එකේදී පේන්න සලස්වන්නේ එතකොට ඔයාලට මේක දිහා බලාගෙන ලියන්න පුළුවන් කම නිසා මොකක් වැදගත් වෙනවා නින්දහා විවේකයේ යටතේදී ඔන්න ඔය ටික වැදගත් වෙනවා නින්දහා විවේකයේ යටතේදී බැරි වෙලාවත් නින්දක් විවේකයක් නොලැබුණොත් එහෙම නින්ද විවේකය නොලැබී ගිය විට නින්දහා විවේකය නොලැබී ගිය විට උදාසීන බව හා සීන බව මතක ශක්තිය වේග පාලනය ආවයන්
මුදීමට සිදු වේ. අට ඔන්න ඔය කියන දේවල් සිද්ධ වෙනවා නින්දා විවේකයේ අඩු වුණොත් ප්‍රදේ. නින්දා විවේකය මෙන්න මේ කියන කොටස් සිද්ධ වෙනවා. හරි. ඔන්න බාණ සටහන් කර ගන්න. Right. හරිද බලන්න. හරි තව ලියා ගන්න වෙලා වුණොත් පුතේ අපි යන් ඊළඟ කරුණට එමුනොත් එමෙ. හරිද ලියා ගත්තද? ඕනි කෙනෙක් ඉන්නවා නම් කියන්න මම තත්පරයක් දෙකක් දෙන්නම් chat box එකට දාන්න වෙලාව ඕනි කියලා. එහෙම නැත්නම් අපි එහා පැත්තට යමු. Okay, this is Jay Dana Matli Elena. Punata. Right, okay. Hari. Enang api yang daruwane ilang kota seta. Etamai, ninda havi veke ibarai. Api balamu, sarla divipayatma kiyana kota seta ya. Enang menne metana. Sarla divipayatma. Enang api balamu, sarla divipayatma kiyana mukadda kiyana. Right. Enang sarla divipayatma kiyana dakina dakina de aragena. අපේ දේවල් ගොඩනගා අපේ දේවල් තර කර ගැනීම නෙමෙයි. පුළුවන් තරම් අපි සරල දේවල් අනුගමනය කරමින් සරල ජීවන රටාවකට හුරු වෙන්නට ඕනේ. ඒක වැදගත් දෙයක්. ඉන්දියාවේ ඉන්දියානු චරිත ගත්තාම පුතේ ඉන්දියාවේ ඒ වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා. කිපදෙනෙක් ඉන්නවා ඒ වගේ සරල ජීවිත ගත කරපු කට්ටිය. දැන් අපේ රටෙත් ඒ වගේ තම අනාගාරික ධර්මපාල තුමාම ගත්තොත් තියෙන අන්න සරල ජීවිත චාම් ජීවිත ගත කරපු කට්ටිය. ඒ වගේම තමයි ඉන්දියාවෙත් නෙලා තියෙනවා. එහෙනම් ඉන්දියාවේ හිටපු අය මහත්මා ගාන්ධිතුමා වගේ කට්ටිය. ඒ වගේ තමයි මේ මෑතකදී හිටපු අබ්දුල් කලාම් වගේ කට්ටිය. මොකද දන්නවද අබ්දුල් කලාම් කියන්නේ පුතේ මේ නැස්තික විද්‍යාවේට මහා මේ හොයාගත්ත එක නාම කිව්වත් නිවැරදි. ඒකට මේ අබ්දුල් කලාම් ගාව තිබ්බා එයාගේ ජීවිතයේ පුරාවටම හම්බෙච්ච ආචාර්ය උපාධි නැත්නම් උපාධි කැම්පස් වලින් ප්‍රදානය කරනවා විශාල ප්‍රමාණයක් 40 ගණනක් විතර තිබ්බා. ඒවාගෙන් එයා පොහසත්. ඒවා මාර ප්‍රමාණයක් තිබෙන. හැබැයි මෙයා සරල මිනිස්සේ කොච්චර සරලද කිව්වොත් එහෙම ඇඳුම් ඇඳුම් කියන්නේ ඇඳුම් කිට් ඒවා අපි කියන්නේ කියන්නේ අදකට කියන්නේ සිංහලෙන් ඇඳුම් කිට් හයක් විතර තිබ්බේ කියනවා. ඒ හැර බ්‍රීෆ් කේස් එකේ දාගෙන යන්න පුළුවන් කියලා කියනවා. ඒ තරම් සරල ජීවිතයක් ගත කරපු මිනිස්සෙක් හැටියට තමයි ඔන්න ඔය අබ්දුල් කලාම් මහත්මයා එහෙම අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි යන්නේ සරල දිවි පැවැත්ම කියන කොටස. සරල දිවි පැවැත්මේදී අපි මෙන්න මේ දේවල් අනුගමනය කරන්නට ඕනි. ඒ තමයි ලද දෙයින් සෑහීමකට පත්විය යුතුය. දෙයින් සෑහීමකට පත්විය යුතුය. මේක වැදගත් දෙයක්. ලද දෙයින් අපට ලැබෙන දෙයින්. ඔකට කියනවා අප්පිච්චිතා සන්තුෘප්තිතා කියලා කියනවා. ඒ කියන්නේ පාලියෙන්ද කොහෙද මට මතක ඇටියද. ලද දෙයින් සතුටු වීම. එහෙනම් අපි ලද දෙයින් සතුටු වීමට පත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ලද දෙයින් සෑහීමකට පත් වෙන්නට ඕනි. රයිට්. ඊළඟ කාරණය තමයි පුළුවන් තරම් ගොඩ ගහ ගන්න හොඳ නැහැ අපිත් එක්ක කියන දේවල්. එහෙනම් රයිට්. ඊළඟ එක
විවිධ භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩ ගසා නොගනිමි නොගනිමින් කොට ගසා නොගනිමින් අවශ්‍යතාවය පරිදි උදාගත ගත යුතු වීම ඔන්න ඔය කියන කාරණා දෙ වැදගත් හරි අපි ඔන්න සරල දීපයක්වත් ඉවරයි එහෙනම් මට කියන්න බලන්න ඔක ලියන කෙනෙක් ඉන්නවා නම් දාන බලන්න ඉක්මනට chat box එකට දාන්න අපි ඊළඟ කොටසට තව කොටස් දෙකක් තියෙනවා කරන්න බලමු මේක සරල දීපෑත්ම රයිට් දැන් අපි එනවා ඊළඟ කොට ඊළඟ කාරණයට ඊළඟ වැදගත් කාරණය නේද දැන් අපි යමු මෙන්න මෙතන කරුණ ඒ තමයි අපෙන් අහනවා ආතතිය කලමනාකරණය කලමනාකරණය කියන්නේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියන එක. يعني ස්ට්‍රෙස් එකක් එන්න නොදී අපි මනස නිරෝගීව නිවහල්ව තියාගන්න ඕනි. ඕන දැන් වර්ක් ලෝඩ් එකක් නැත්තම් වැඩ අධික වුණොත් එම්පේ අපේ මානසික එක මාර අසහනයක් වෙනවා. එහෙම නැතුව ඒ මොනව ආවත් මනස හොඳ රීෆ්‍රෙෂ් පිට. නැත්තම් නැවුම්ම තියාගන්න ඕනි. මේ මොනව ආවත් ආතතියක් අපේ මනසට දැනෙන්නට ඉඩ නොදී කියන එකයි ඔන්න ඔතනින් කිව්වේ. හරි. එහෙනම් right right බලමු එහෙනම් right ආදිතේ කලමනාකරණය කරගන්න මොනවද අපිට කරන්න පුළුවන් කියලා අපි බලමු එහෙනම් ඔන්න ඒ කොටසට යනවා මම ඒකට අදාළවයි පිළිතුරක් ඔයාලත් එක්කලා ලියන්නට යන්නේ right නම් ආතතිය කලමනාකරණය සියම් අභියෝගයකට සියම් අභියෝගයකට අප දක්වන ප්‍රතිචාරය අප දක්වන ප්‍රතිචාරය මානසික ආතතිය මානසික ආතතිය අම්වේ මානසික අක්ෂයම අභියෝගයකට අප දක්වන ප්‍රතිචාරය මානසික ආතතිය නම් වේ මානසික ඔන්නක තමයි මානසික ආතතිය කියන්නේ. එහෙනම් අපි බලමු දරුවනි ළඟට මොනවද මේ මානසික ආතතිය ඇතිවන ක්‍රම? එහෙම නැත්නම්
කොහොමද මේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇති වෙන්නේ කියලා. සමහර දෙයකට ඔයාලා එක්සෑම් එකකට ඔයා හොඳින් පාඩම් කරලා මූණ දෙන්න සූදානම් ඉන්නවා නම් ඔයාට කිසිම ආතතියක් නැති වෙන්නට පුළුවන්. එක්සෑම් එක කෙනෙක් ඔයාට ආතතියක් නැති වෙන්න පුළුවන්. හැබැයි කිසිම වැඩක් කරන්නේ නැතිව කිසිම වැඩක් කරන්නේ නැතිව පාඩම් කරන්නේ නැතුව ඉඳලා එකපාරම අභිමුඛ විභාගයේද කිව්වොත් එහෙම අන්න තමන්ට මොකද වෙන්නේ? අන්න තමන්ට ආතතිය දැනෙන්න පුළුවන්. එහෙනම් එකම කරුණකට ආතතියක් තවත් කෙනෙකුට දැනෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ආතතියක් නොදැනෙන්න පුළුවන්. එහෙනම් එකම කරුණකට ආතතියක් ලැබෙනවා, ආතතියක් දැනෙනවා, ආතතියක් නොලැබෙනවා. ඔන්න ඔය කියන අවස්ථා දෙකම වෙන්න පුළුවන්. එහෙනම් ඊළඟ කරුණ ලියමු. එකම අභියෝගය කෙනෙක්ට ආතතිය ගෙන දෙන අතර තව එක්ට ඒ නොවේ තව කෙනෙක්ට එසේ නොවේ අනිත් කෙනාට එහෙම වෙන්නේ නැහැ එක්කෙනෙකුට ආතතියක් දෙන්න පුළුවන් තව කෙනෙකුට ආතතිය ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන් කෙනෙකුට ආතතියක් ගෙන දෙනවා අනිත් කෙනාට ආතතියක් ගෙන දෙන්නේ නැහැ ඒක තමයි ඔය කිව්වේ ඊළඟ එක අන්න කාරණා අපි ලියමු කාලීනව ආතතියට ලක්වීමෙන් ශාරීරික මෙන්ම නැත්නම් මානසික මෙන්ම ශාරීරික ආබාධද නම් ඔන්න ওই වාගේ දේවල් වෙන්න පුළුවන් තේ ආතතිය. එහෙනම් අපි ආතතිය කලමනාකරණය කරගන්න ඕනේ මොකද්ද? හා. එහෙනම් අපි ඊළඟ අවසන් කරුණ ලියමු. ආතතිය කලමනාකරණයට සරල දිවි පැවැත්ම ඉනිදා කටයුතු කිරීම යන ආදිය කළ හැකිය දැන් බලන්න ඔන්න ඔතනින් එනම් ආතතිය කලමනාකරණය කියන කොටස අවසන් කරන්න පුළුවන් එහෙනම් කිසියම් අභියෝගයක් අපට දක්වන ප්‍රතිචාරය නැහැ හරි චුට්ටක් කලමනාකරණය කරන්න ආතතිය කලමනාකරණය කරනවා වගේම ඉඩකඩත් කලමනාකරණය කරලා අපි ලියා ගන්න බලන්න පුතේ චුට්ටක් රයිට් එහෙනම් කිසියම් අභියෝගයකට අප දක්වන ප්‍රතිචාරය මානසික ආතතිය නම් වේ එකම අභියෝගයක් කෙනෙක්ට ආතතියක් ගෙන දෙන අතර තව කෙනෙක්ට එසේ නොවේ ඕනනම් මෙතන උදාහරණයක් කියලා ලියා ගන්න මොකද්ද විභාග අගේ ඊළඟට දීර්ඝ කාලීන ආතතියට ලක්වීමෙන් මානසික මෙන්ම ශාරීරික ආබාධත් ඇතිවිය හැකි වේ ආතතිය කලමනාකරණයට සරල දීපෑත්ම එදිනෙදා කටයුතු නිස්පාදනය සිදු කිරීම යන ආදිය කළ ඉය නැත්නම් කළ හැකි වේ. ඔන්න ඔය විදිහට අපට වැඩ කරන්නට පුළුවන් ආතතිය කලමනාකරණය කර ගන්නට. එහෙනම් අද අපි බැලුව පුතේ කොටස් කිහිපයක් ඒ තමයි ආතතිය කලමනාකරණය කරගන්නේ කොහොමද? සරල දීපෑත්මක් ගත කරන්නේ කොහොමද? නිඳහා විවේකයේ කොහොමද ලබන්නේ? ඒ වගේම තමයි ක්‍රියාකාරී දීපෑත්ම සඳහා ව්‍යායාම වල නිරත වෙන්නේ කොහොමද? ඊට පස්සේ මොකද ශරීර ස්කන්ධ දර්ශකයෙන් මොන වගේ දෙයක්ද වෙන්නේ කියන එක අපි කතා කරමු. මෙතනින් අපි වැඩේ අදට නවත්තමු ක්ලාස් එක. ඔරයිට්. එහෙනම් මම මේ ටික දාන්නම් ඔයාලගේ
කලගේ දාන්නම් group එකට මම මේ ටික group එකට දාන්න. හරි. එහෙනම් අපි ඉතින් නවත්තමු අපේ class එක. ඊළඟ දවසේ අපි හම්බෙමු. මම අලුත් tute එකක් දාන්නම් මේ පාඩමේ class පොඩි කොටසක් තියෙන්නේ. ඊට පස්සේ ඒකත් එක්ක අපිට ඉතියට යන්න පුළුවන් රට. එහෙනම් ආයුබෝවන් දරුවනේ සිය දෙනාටම සුබ රාත්‍රියක්. පරිස්සමින් ඉන්න මේ දවස් ටිකේ. පොඩ්ඩක් භයානක සත්‍යයක්. Right, okay.